රජයක් හැටියට අපි නීතිය පසිරෙන ආයතනවලට කියන්නේ මේවා හරියාකාර විභාග කළා වැරදි කාර්යයන්ට දඬුවම් දෙන්න කියලා. එහෙම නැතුව අපි කියන්නේ නැහැ අහවලාව හිරේට බාරට ගන්න, අහවලාව රිමාන්ඩ් කරන්න, අහවලාට දඬුවම් කරන්න කියන්නේ. ඉතින් එහින්ද මං හිතන්නේ මේ ආරම්භයක් පමණයි. මේ රටේ මහජනයා ගිය මැතිවරණයේදී අපෙන් ඉල්ලන් හිටියේ තමුන්නාසලව පත් කරන්නේ. මේ රටේ ඒ වගේ දූෂිත කරපු අය ඉන්නවා නම් අපේ හෝ එහේ ඒ සියලු දෙනා වෙනුවෙන් කටයුතු. ඒ කටයුතු හරියාකාරීෂ්ඨ වෙයි. නුත් අද එක්සත් ජාතික පක්ෂයේ අය ඇවිල්ලා කියනවා දේශපාලන පරිගැණීම් කියලා. කටින්ද කියන්නේ කියන ප්‍රශ්නේයි අහන්නේ. අපි කියනවා බොහොම පැහැදිලිව. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි අගමැතිතුමාගෙන් ඉල්ලීමක්. මේ නීතිය මේ 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 විදියට යන්න ගියොත් මේ රටේ ඔක්කොම අපරාධකාරෝ ටික ගිහිල්ලා හැම රෝහලකම නැවතිලා අපරාධකාරෝ ඔක්කොටම හෘදයාබාධය. හැබැයි අපලබෙනකොටම අපව පයින් ඇවිදගෙන යයි. අපි හොඳට දැක්ක පපුව දාලා හොඳට ඉස්සරහට හොඳ ගැම්මට ඇවිද්දා. කිසිම අවුලක් තිබුණේ නැහැ. දැන් ආපෞසරයක් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දලන්නකෝ ඔය කට හොඳට ඇරෙන හැටි. මේ විදියට නීතියෙන් වසන් වෙලා අනුන්ට ඉර ගෙදර යන්න සලස්සපු. මමයි පහුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දරලා තියෙන්නේ. ඒ නිසා මේ විදියට යන්න ගියොත් අපට සිද්ධ වෙනවා බොහොම පැහැදිලිව මේකට විරුද්ධව ජනතාවගේ අද ජනතාව ලෑස්ති වෙලා ඉන්නේ. මේ රටේ සාමාන්‍ය වරදක් කරපු මිනිහෙක් හිරගෙදර ඉන්නත් මේ රටේ බරපතල වරදක් කරපු තාම හොඳ සැප වාට්ටුවක ඉන්නේ. මේ දෙක වෙනස් නොවුනොත් ජනතාව තීන්දුවක් ගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.